bu benzine. ලාභදීන සමරූප වෙනුවෙන් වූ මොල්දින කවරේ සාමුතය නිර්මාණය කොට තිබෙනවා. එය අවලංගු කිරීමේ කාර්ය සටහන සාර්ථක වෙනවා. සහ අමාත්‍ය අංශ ලේකම්වරු නගර අමාත්‍ය ලේකම් ප්‍රදීප අවතාර මහත්මයාට උතුමන් අත ආරාධනා කරනවා. ස්ථිර වර්ධනයේ බුලට් නිනිවු මුත්‍රේ මෂුම් මුදල් නාල அட்டை வெளியிடல் இடம்பெறுகின்றது. We are now unveiling one of the most important moments of today's ceremony, which is the unveiling the stamp and the first day cover, which is on the 12 Children's Day. ගෞරවනීය තුමනි, ඔබ දැන් ඉන්නා පූජ්‍ය දරුවෝ දෙන්නෙක්, පාසල් දරුවෝ දෙන්නෙක්. මේ දරුවෝ දෙන්නා විශේෂයි. ඔබතුමිය අතර ලැබෙනවා ඔය අවලංගු කරපු බුද්ධ රතනින් නැත්නම් බුද්ධ පුත්‍රයක් ලැබෙනවා. මේ මුද්‍රේ නිර්මාණය කරපු පූජ්‍ය පුතා ඔතන ඉන්නවා. රත්නපුර ඇබිලිටි ජනාධිපති විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ගුණම ලබන පැමිණි ඉන්න සියලුම දරුවන් අද ළමා දින ඕගොල්ලොන්ගේ දිනය ඒ වෙනුවෙන් පැමිණ සිටින සියලුම දරුවන්ගෙන් අවසරයි අපේ වැඩිහිටියන්ගෙන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අවසරයි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාගේම පැමිණීම ඒ වගේම අමාත්‍යංශය මේ සංවිධානය කරලා තියෙන මේ වැඩසටහන අපි අගය කොට සලකනවා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාවට සම්බන්ධ වීමට අවස්ථාවක් සලසා දීම පිළිබඳව අද අපි ඉතාමත්ම අපේ සමාජය තුළ අපේ අතිශයින්ම වැදගත් කොටස් දෙකක් සමරන දිනය අපේ දරුවන් අපේ වැඩිහිටි ප්‍රජාව අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එක අතකට දරුවන් කියන්නේ අපේ අනාගතය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ අපිට අපේ අනාගතය අපිට මෙතනට ගේන්න පුළුවන් වීමට අපේ වර්තමානය අපිට බිහි කරලා දුන්න ඒ පරපුර. ඉතින් ඒ කොටස් දෙකටම අපි අද ගෞරව කරන දවස ඒ කොටස් දෙකම අපි අගයන දවස. ඕනම රටක අපි බැලුවොත් ඒ රට කොච්චර ශිෂ්ට සම්පන්නද කොච්චර සංවර්ධිතද කියන එක ගැන හොයනකොට ඒකේ වැදගත්ම නිර්ණායකයක් වෙන්නේ ඒ සමාජය තුළ ඒ සමාජයේ දරුවන්ට කොච්චර හොඳින් සලකනවද වැඩිහිටියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොච්චර සලකනවද කියන එක. විශේෂයෙන්ම සමාජය තුළ ආරක්ෂාව ලැබිය යුතු කොටස් හැටියට රැකවරණය ලැබිය යුතු ප්‍රජාවන් හැටියට ආදරය ලැබිය යුතු ප්‍රජාවන් හැටියට ඒ දරුවන්ටත් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් සමාජයක් තුළ සලකන විදිය අතිශයින්ම වැදගත් සහ ඒ සැලකීම තුළ අපිට අදහසක් ගන්න පුළුවන් ඒ රට කොච්චර දියුණුද කොච්චර මානුෂීයද කොච්චර ශිෂ්ට සම්පන්නද කියන එක. එහෙම බලනකොට මම හිතන්නේ අපි සියලු දෙනාටම පිළිගන්න වෙනවා අපිට තව අපිට රටක් හැටියට සමාජයක් හැටියට කරන්න වැඩ බොහොමයක් ඉතුරු වෙලා තියෙනවා. මේ පහුගිය වසර ගණනාව තුළ විශේෂයෙන්ම ඇතිවුණු ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් මේ සියල්ලම දිහා බලනකොට ඒ අර්බුද සියල්ලම ප්‍රධානම වින්දිතයන් බවට අපේ දරුවන්පත් වුණා. අපේ ගොඩනැගිලා තියෙන අද වෙනකොට ගොඩනැගිලා තියෙන ඉතාමත්ම තරඟකාරී පීඩාකාරී සමාජයේ ප්‍රධාන වින්දිතයන් බවට අපේ දරුවන් පත් වෙලා තියෙනවා. සමාජය තුළ බිඳ වැටී තියෙන සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා, ඒ වගේම එකිනෙකා පිළිබඳ විශ්වාසනීයත්වයක් නැතිවීම තුළින් ආයතන පිළිබඳ විශ්වාසනීයත්වය බිඳ වැටීම තුළින් දේශපාලඥයන් තමන්ගේ නායකයන් පිළිබඳ විශ්වාසනීයත්වය දුර්වල වීම තුළින් තමාට සේවය කළ යුතු ආයතන රජයේ ආයතන වෙන්න පුළුවන් රාජ්‍ය නොවන ආයතන වෙන්න පුළුවන් පුද්ගලික ආයතන වෙන්න පුළුවන් මේ සියල්ලම තුළ පොදුවේ ජනතාව තුළ තියෙන අවිශ්වාසනීය භාවය ඒ වගේම ඒවා පිළිබඳ තියෙන සැක නිසා අද මුළු සමාජය තුළම අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේක ඉතාමත්ම හානිදායකයි. සමාජයක්
දියුණු වෙන්න නම් සමාජයක් ශක්තිමත් වෙන්න නම් වැදගත්ම කාරණයක් වෙන්නේ අපි එකිනෙකා පිළිබඳ තියෙන විශ්වාසයත් ආයතන පිළිබඳ තියෙන විශ්වාසයත් ඒ වගේම දේශපාලන නායකත්වය පිළිබඳ තියෙන විශ්වාසයත් මේවා දුර්වල වෙනකොට මේවා නැති වෙලා යනකොට විශාල සමාජ අර්බුද නිර්මාණය වෙන බව ඉතාමත්ම පැහැදිලි. එතකොට අද අපේ රටේ අපි දකින විදියට තියෙන ප්‍රධාන අර්බුදය අපි විසඳිය යුතු සහ ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධානම දේ තමයි මේ රට තුළ පුරවැසියන් තුළ තමන්ගේ සමාජය පිළිබඳවත් එකිනෙකා පිළිබඳවත් විශ්වාසනීයත්වය ගොඩනගන එක. අපේ සමාජය තුළ අර්බුද තියෙනවා, ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට හැඟීමක් ඇති වුණොත් අපි සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්න අපි තනිව මුහුණ දෙනවා වෙනුවට සාමූහිකව අපිට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නත් ඒ විසඳුම් හොයාගන්නත් අපිට සාමූහිකව මැදිහත් වෙන්න පුළුවන් කියන ඒ ආකල්පය ඇති වුණාම ඇත්තටම අපිට රටක් හැටියට අපිට දියුණු වෙන්න පුළුවන්. නමුත් අද අපේ රටේ ඇති වෙලා තියෙන එහෙම තත්ත්වයක් නෙවෙයි. අපි සියලු දෙනාම තනි වෙලා අපි සියලු දෙනාම එකිනෙකා තනිව අපි මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න අපි උත්සාහ කරනවා. අපි අපි විශාල පීඩනයක් පුද්ගලිකව අපි මත පවරාගෙන ඒ වෙනුවෙන් අපි තනිවම සටන් කරන තනිවම තනි වෙච්ච සමාජයක් තුල අපි ජීවත් වෙන්නේ. මේක අපි හිතන විදියට වෙනස් විය යුතු දෙයක්. සමාජයක දියුණුව, සමාජයක යහපැවැත්ම සහ පුරවැසියන්ගේ සතුට ඇති කරන්න නම් ඒ සමාජ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. සමාජ පද්ධතියක් තුල තියෙන ඒ සමාජ ආයතන පවුල වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, සමාජ ආරක්ෂණය වෙන්න පුළුවන්, නීතිය හා සාමය කියන දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ලම ශක්තිමත් විය යුතුයි. මේ සියල්ලම ජනතාව වෙනුවෙන් සේවය කරන ආයතන හැටියට, සේවයක් ලබාගත හැකි ආයතන කියන ඒ ආකල්පය සමාජය තුළ විශ්වාසනීයව ශක්තිමත්ව තිබිය යුතුයි. නමුත් අද අපි දකින විදියට එහෙම තත්ත්වයක් අපේ සමාජය තුළ නැහැ. ඒකට වගකිව යුත්තේ අපි තනි තනි පුද්ගලයන් හැටියට නෙවෙයි. එහෙම නැත්නම් එක නිලධාරියෙක්ගේ දුර්වලකමක් නිසා නෙවෙයි. එක ගුරුවරයෙක්ගේ දුර්වලතාවයක් නෙවෙයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක සමස්ත සමාජ අර්බුදයක්. ඒ නිසා අපිට අවශ්‍ය වන ප්‍රධාන දේ මේ මොහොතේ තනි තනිව අපේ ප්‍රශ්න විසඳීමට උත්සාහ කරනවට එහා ගිහිල්ලා මේ තියෙන සමාජ අර්බුදය හරියට හඳුනාගෙන ඒ සමාජ අර්බුදය සඳහා අපි සාමූහිකව මැදිහත් විය යුතු විදියත් හඳුනාගෙන ඒ සඳහා අපි කොහොමද මැදිහත් වෙන්නේ කියන එක, ඒ සඳහා අපි සංවිධානය විය යුතු විදිය ගැන ඒ සාකච්ඡාව අපි හිතනවා මේ සමාජයට අත්‍යවශ්‍ය දෙයක් මේ වෙලාවේ. අර තනිව විසඳන ප්‍රශ්න වෙනුවට සාමූහිකව විසඳන ප්‍රශ්නත්, තනි තනිව අපේ ප්‍රශ්න විසඳනවා වෙනුවට අපේ සමාජ අර්බුදවලට අවශ්‍ය විසඳුම් හොයාගන්න අවශ්‍ය ඒ සමාජ පද්ධති, ඒ ආර්ථික දේශපාලන පද්ධති, ඒ ක්‍රමවේද ශක්තිමත් කිරීමත් මේ වෙලාවේ අපි දකින විදියට ප්‍රමුඛ අවශ්‍යතාවයක්. අපේ ආණ්ඩුව අපි හිතන්නේ මේ ජනාධිපතිවරණය තුළ ඒ අපිට ලැබුණු ජයග්‍රහණය තුළින් ඉතාමත්ම පැහැදිලි පණිවිඩයක් මේ රටේ ජනතාව මේ රටට ප්‍රකාශ කරා, ලෝකයටම ප්‍රකාශ කරා. ඒ වෙනසක් අවශ්‍යයි කියලා. ඒ වෙනස කියන්නේ නිකං පුද්ගල වෙනසක් නෙවෙයි. පුද්ගල වෙනසකට එහා ගිය පද්ධතියම වෙනස් කරන අපේ සමාජයට වෙනස් විදිහේ මැදිහත් වීමක් කරන්න පුළුවන් ව්‍යුහාත්මක වෙනසක් බලාපොරොත්තු වෙන තමයි අපේ රටේ ජනතාව මේ වෙලාවේ අපේ රටේ ජනතාව තුළ මේ වෙලාවේ තියෙන ඒ බලාපොරොත්තුව. කෙටිකාලීන ජයග්‍රහණවලට එහා යන තාවකාලික මතුපිටින් තියෙන ප්‍රශ්නවලට තියෙන මැදිහත් වීමවලට එහා ගිය සමස්ත සමාජයම
මීට වඩා සුවපත්, මීට වඩා කාරුණික සහ මීට වඩා සාමූහිකත්වය මුල් කරගත්ත සමාජයක් ගොඩනැගීම සඳහා ඒ පරිවර්තනය බලාපොරොත්තු වෙන බව අපි මේ පහුගිය කාලය තුළ ජනතාවගේ ඒ බලාපොරොත්තුව ප්‍රමුඛ වෙලා තියෙනවා කියන එක අපි හිතනවා. asianmirror.lk